කාර්මීකරණයත් එක්ක අපි තාක්ෂණික අතින් දිනුනා. මේක ප්‍රතිඵලයක් විදියට දැන් මේ වෙද්දී අපේ ජීවිත පුංචි පුංචි ඉලෙක්ට්‍රොනික උපාංග අතර ඇතුලේ හිර වෙලා තියෙනවා. ඉතින් ඔබ හිතුවද මේ ඉලෙක්ට්‍රොනික උපාංග වලට ජීවය ලැබෙන්නේ කොහෙන්ද කියලා? ඒ තමයි මේ ස්වභාවික පරිසරයේ තියෙන ස්වභාවික සම්පත් වලින්. ඉතින් ඔබ හිතුවද ඔබේ ජීවිතයට ජීවය ලැබෙන්නේ කොහෙන්ද කියලා? ඒ තමයි මේ සූර්යාලෝකය මේ ගහකොළ මතට පතිත වෙලා මේ සූර්යාලෝකයේ තියෙන සූර්ය ශක්තිය රසායනික ශක්තිය බවට පරිවර්තනය කළ තමයි අපේ ජීවිතවලට ජීවය ලබා දෙන්නේ. ඉතින් හොඳට හිතන්න මේ සියල්ලටම පදනම වුණේ කොහෙද? ඒ තමයි මේ සබහාධම්. ඒ පරිසරය. ඉතින් ඔබට දැන් අවස්ථාව තියෙනවා ඔබ මේ හිර වෙලා ඉන්න ජීවිතෙන් මිදෙන්න. ඒ තමයි මේ ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුලේ ඔබේ ජීවිතේ හිර වෙලා නම් ඔබට අවස්ථාව තියෙනවා ආරම්භ කරන්න ජීවිතේ සුන්දරව විඳින්න ඔබේ ගෙවත්ත තුළින්. ඉතින් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ ඔබේ පවුලේ ආදරණීය වැඩසටහන My Garden. ඔබට පේනවද අද මම මේ ඇවිල්ලා ඉන්න තැන? තනි පාටට කොළ පාටට එකම යායක්. ඉතින් මේ ශාක ටික දැක්කාම ඔබට මොකද හිතෙන්නේ? ඔබ අර පහුගිය කාලේ පත්තරම් වලටත් වඩා උවමනාවෙන් හොයපු දෙයක් තියෙනවනේ. ඒ තමයි කහ. ඉතින් අපි හිතුවා කාලීන අවශ්‍යතාවයක්නේ අද වෙද්දි කහ. ඉතින් ඒ නිසා ඔබේ ගෙවත්තට කහ වගාව හඳුන්වා දෙන්න. කහ වගාව කොහොමද ආරම්භ කරන්නේ පිළිබඳව ඔබට කියා දෙන්න තමයි අපි මේ ස්ථානයට ආවේ. මේ ඉන්නේ අපි පාදුක්ක ප්‍රදේශයේ එඩින්බරෝ ආයතනයට අයත් කහ වගාවක් තුල තමයි දැන් මම මේ ඉන්නේ. ඉතින් අපි සූදානම් අපේ වැඩසටහන අද දවසේදී ඔබට සමීප කරන්න මේ ස්ථානයේ ඉඳගෙන. මම ඔබට නිතර නිතර මතක් කළා මේ කහ කියන්නේ අද වෙද්දි කාලීන අවශ්‍යතාවයක් වෙලා තියෙනවා කියලා. ඉතින් මේ සම්බන්ධව අදහසක් දක්වන්න කතා කරන්න එකට සුදුසුම කෙනෙක් අපිත් එක්ක ඉන්නවා මේ වෙලාවේදී. ඒ තමයි කොළඹ දිස්ත්‍රික්කයේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක තුමිය. ඉතින් ඇය මදුශානිද සිල්වා මෙනෙවිය. ඉතින් මදුශානි මෙනෙවිය අපි කතා කරමු මොකක්ද මේ දැන් මේ මේ තත්ත්වය ඇතුළත තියෙන තත්ත්වය කහ පිළිබඳ කාලීන අවශ්‍යතාවය පිළිබඳ අපි කතා කරමු. කහබෝ ඇත්තටම දිමුතු කිව්වා වගේම කහබෝගේ ගැන කතා කරොත් මේ දවස්වල ජනප්‍රිය මාතෘකාවක් වෙලා තියෙන්නේ. ඉතින් අපි කහබෝගේ වැදගත්කම් මුලින් අපි බැලුවොත් කහ අපි පාවිච්චි කරනවා කුළුබඩු නිෂ්පාදනයේදී, ඒ වගේම වර්ණකාරකයක් ලෙස, ඒ වගේම විසබීජනාශකයක් ලෙස, ඒ වගේම ඖෂධ නිෂ්පාදනයේදී අපි මේ කහබෝගේ පාවිච්චි කරනවා. ලංකාවේ දැනට කහවලට දැඩි ඉල්ලුමක් වගේම කහ වගාව පැත්තෙන් ගත්තොත් වැඩි නැඹුරුතාවයක් අපිට දක්නට ලැබෙනවා. අපි පසුගිය වර්ෂ ගත්තොත් අපේ කහ අවශ්‍යතාවය ලංකාවේ වාර්ෂික කහ අවශ්‍යතාවය ගත්තොත් මෙට්‍රික් ටොන් 7500ක් වගේ. ඉතින් මේ කහ අවශ්‍යතාවය දේශීය නිෂ්පාදනයෙන් වගේම ආනයනය කිරීම මගිනුත් අපි ලබා ගත්තා. නමුත් මේ වසරේදී ක්‍රියාත්මක වෙන ආනයන රෙගුලාසි නීති සමඟ අපිට කහ නායනය තහනම් කරලා තිනවා. ඉතින් මේ අවස්ථාවේදී අපි දේශීයව කහ නිෂ්පාදනයට යන්න ඕන වගේම අපි අද වර්තමානයේ ගත්තොත් කහ වගාවට නැඹුරු වීමක් දක්නට ලැබෙනවා. අපි ඊළඟට කතා කරන්න සූදානම් වෙන්නේ මේ නාගරික කහ වගාව සඳහා තියෙන ව්‍යාප්තිය කොයි වගේද කියලා. ඒ සම්බන්ධව කතා කරමු. ලංකාවේ තෙත් කලාපයේ වගේම අතරමැති කලාපෙත් වියලි කලාපෙත් දක්නට ලැබෙන භෝගයක් විදියට කහ වගාව අපිට හඳුන්වන්න පුළුවන්. අපි ගත්තොත් සාමාන්‍ය නුවර, කෑගල්ල, අම්පාර, ගම්පහ වගේ දිස්ත්‍රික්කවල වැඩියෙන් කහ වගාව පැතිරිලා තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ගැන කතා කරොත් කොළඹ දිස්ත්‍රික්කය කියන්නේ අතිශය නාගරික දිස්ත්‍රික්කයක්. ඉතින් මේ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමගම පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල කහ වගා ව්‍යාප්ත වෙලා තියෙනවා වැඩි වශයෙන්. අපි පසුගිය වසරවල් සාපේක්ෂව ගත්තම 2020 වර්ෂයේදී වැඩි කහ වගාවක් දක්නට ලැබෙනවා. අපි දැන් අහමු මේ ඔබට දැනගන්නම අවශ්‍ය කාරණයක්නේ මේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මේ කහ වගාව නගා සිටුවන්න කොයි වගේ සහයෝගයක්ද දෙන්නේ? අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ක්‍රියාත්මක කහ වගා සංවර්ධන වැඩසටහන යටතේදී අපි කහ අවම වශයෙන් කිලෝ 10 සිට උපරිමයේ කිලෝ 1500ක් දක්වා කහ බීජ සඳහා රුපියල් 1 කිලෝ එකකට රුපියල් 100 බැගින් ආධාර මුදලක් ලබා දීම මෙහිදී සිද්ධ වෙනවා. ඊට අමතරව කහ වගාව ආරම්භයේ ඉඳලා
අවසානය. ඒ කියන්නේ අපි අස්වැන්න නෙලීම දක්වා ඊට පස්සේ අස්වැන්න නෙලීමෙන් පස්සේ නිෂ්පාදනය සැකසීමේදී අවශ්‍ය කරන සියලුම තාක්ෂණික දැනුම අස්වැන්න නෙලීම දක්වාද ඉන්පසු නිෂ්පාදන සැකසීම දක්වාද අවශ්‍ය තාක්ෂණික දැනුම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ලබා ගන්න පුළුවන්. කවගාවක් නඩත්තු කරනකොට ඒකට පාරිසරික සාධක බලපානවා. අපි සූදානම් වෙන්නේ පිළිබඳ දැනගන්න. සාමාන්‍යයෙන් අපි කහවගාවකට උචිත පාරිසරික සාධක කියලා හඳුන්වන්නේ මුහුදු මට්ටමේ සිට මීටර 1500ක් උස ඒ වගේම වර්ෂාපතනයේ මිලිමීටර 1500ක් පමණ ලැබෙන ඒ වගේම මනා උෂ්ණත්වයක් තියෙන දේශගුණික සාධක තමයි අපි හඳුන්වන්නේ. ඇත්තෙන්ම කහබෝගය කියන්නේ හිරුවෙලිය ප්‍රිය කරන ශාකයක්. ඒ වගේම තමයි අධික සෙවණ යටතේදී අස්වැන්න අඩු වෙනවා. ඉතින් මෙන්න මේවා තමයි කහබෝගයට අවශ්‍ය පාරිසරික සාධක කියලා හඳුන්වන්න පුළුවන්. නමුත් අද ලංකාව පුරාම ඕනෑම ප්‍රදේශයක වවන්න පුළුවන් භෝගයක් විදිහට තමයි අපි කහබෝගය හඳුන්වන්නේ. අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නේ ඔබේ ගෙවත්ත සාර්ථක ලෙස සංවර්ධනය කරන්න. ඉතින් ඒ නිසා ඒ තුළින් අපි බලාපොරොත්තු වෙන ඔබේ ජීවන රටාවේ ගුණාත්මක භාවයේ හැලනවා. මෙතනදී කතා කරන්න ඕනම දේ තමයි අපි ගෙවත්තක් තුළ කහව ගාව සිදු කරනවා නම් අපිට වාර්ෂික කහ අවශ්‍යතාවය පිළිබඳව ඔබ දැනුවත් විය යුතුයි. ඒ සම්බන්ධව මදුශානි මහත්මිය කැමතියි දැනගන්න. ඇත්තටම දිමුතු පවුලක සමාජිකයන් 4-5ක් වගේ සිටිනවා නම් වාර්ෂික කහ අවශ්‍යතාවය වෙන්නේ කිලෝග්‍රෑම් එකහමාරක් දෙකක් අතර ප්‍රමාණයක්. ඉතින් මේ අවශ්‍යතාවය ගෙවත්තේදීම කහපඳුරු 5-6ක් වගේ ප්‍රමාණයක් සාදා ගැනීමෙන් අපිට අපේ අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා බෙහෙවින්ම මදුශානිත සිල්වා මෙනලියට ඔබව දැනුවත් කිරීම සම්බන්ධයෙන්. ඒත් එක්කම දැන් ඔබට පැහැදිලි වෙන්න ඇතිනේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බොහොම සහයෝගය දක්වන්න බලාපොරොත්තු වෙනවා ඔබ කහවගාව ආරම්භ කරනවා නම්. ඉතින් මේක ඔබට පුළුවන් ගෙවත්තෙන් පටන් ගන්න. ගෙවත්තෙන් පටන් අරගන්න කහවගාව ආරම්භ කරන්න. ඊට පස්සේ පුළුවන් ඔබට වාණිජ වශයෙන් උනත් කහවගාව වගාවක් විදියට නඩත්තු කරගෙන යන්න. අපි දැන් සූදානම් වෙන්නේ බොහොම සරු සාර කහ පැලයක්. එහෙම නැත්නම් කහ වගාවක් ඔබේ ගෙවත්තට එකතු කරගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන කරුණු කාරණා සම්බන්ධව සාකච්ඡා කරන්න. මේ සඳහා නිසි ක්‍රමවේදයක් තියෙනවා. මුල සිට අග දක්වාම අපි ඔබට කියලා දෙන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඒ සඳහා අපිත් එකතු වෙනවා මේ වෙලාවේදී අපනයන කෘෂිකර්ම කොළඹ දිස්ත්‍රික් ව්‍යාප්ති නිලධාරී උපුල් කුලතුංග මහත්මයා. ඉතින් උපුල් කුලතුංග මහත්මයා අපි කතා කරමු කොහොමද අපේ මේ කහ පැලයක් අපේ ගෙවත්තට නිසියාකාරව බොහොම සරුසාර අස්වැන්නක් ලබා ගන්න ආකාරයෙන් එකතු කරගන්නේ කියන කරුණු කාරණා සම්බන්ධ. අපි පළමුවෙන්ම සැලකිලිමත් වෙන්න ඕන කාරණය තමයි අපි වගා කරන බිම තෝරා ගැනීම. ඒකෙදී අපි බලාපොරොත්තු වෙනවා කාබනික ද්‍රව්‍ය වැඩි, ජලය හොඳින් බැස යන, ඒ වගේම හිරු එළිය වැටෙන බිමක් තමයි අපි තෝරගන්නේ. මුල් අවස්ථාවේදීම අපි දෙක නොකළොත් අපි පසු කාලීනව අපි වගාව අසාර්ථක වෙන්න පුළුවන්. ඒක නිසා අපි මුල් අවස්ථාවේදීම දැනගන්න ඕනේ, සැලකිලිමත් වෙන්න ඕනේ අපි මේ තෝරා ගන්න බිම වගාවට සුසු බිමක් කියන එක. දැන් අපේ ගෙදර ඉන්න කෙනෙකුට එයාලගේ ගෙවත්තේ තියෙන පස කොහොමද මේ කහවගාවට සුදුසු ආකාරයේ පසක් කියලා තෝරගන්න කොයි වගේ සාධකද අපි සලකා බලන්න ඕනේ? විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ මේ ජලය හොඳින් බැස යන පසක් වෙන්න ඕනේ. ජලය රැඳෙන පසක් වුණොත් එහෙම වගාව මාංශල ගතිය වැඩි නිසා අලේ කහාලේ මාංශල ගතිය වැඩි නිසා අනිවාර්යයෙන්ම කුණු වීමට භාජන වෙනවා වැසි කාලයේදී. ඒක නිසා ජලය බැස යාම වැදගත්ම දේ. ඊළඟට කාබනික ද්‍රව්‍ය තියෙන්න ඕනේ. ඒ වගේම බොරුළු වලින් බොරුළු අඩු වෙන්න ඕනේ. බොරුළු ගතිය වැඩි වුණොත් ගල් ගතිය වැඩි වුණොත් ඒ බිම සුසු වෙනවා. ගල් ගතිය වැඩි වුණොත් මේ පසේ තියෙන ගල් ගතිය, බොරළු ගතිය මේ දේවල් වැඩි වුණොත් මොකද වෙන්නේ අපේ වගාවට? ඒ කියන්නේ මොකද ලැබෙන? එතකොට අර වගාව වැඩෙන්න තියෙන අවශ්‍ය කරන පරිසරය, මුල් දුවන්න මුල් ටික දුවන්න තියෙන ඉඩ කඩ, ඊළඟට ජලයට ජලයේ රැඳීමේ ප්‍රමාණය අඩු වෙනවා. එතකොට වගාව නිසරු වෙනවා. ඒ නිසා අපි අපේ ගෙදර පස තෝරගනිද්දී වැඩියෙන් බොරළු තියෙන ගල් තියෙන පසක් අපි මේ කහ වගාවට යොදාගන්නේ නැහැ. හොඳයි කුලතුංග මහත්තයා, අපි ඊළඟට කතා කරමු. ඊළඟ පියවර විදියට අපි මොකක්ද සලකන්නේ? ඊට පස්සේ අපි කරන්න ඕන දෙයක් තමයි සුසු පාංශු සංරක්ෂණ ක්‍රමයක් ඇති කරන්න ඕනේ. සමහරට කුට්ටි ගානාවක් වෙන්න පුළුවන්, සමහරට ගල් වැටියක් දාලා වෙන්න පුළුවන්, නැත්නම් හෙල්මලු ක්‍රමයට හරි තමන්ගේ ගෙවත්ත හදාගන්න ඕන සෝදා පාළුව බලක් වෙන විදියට. ගෙවත්තේ භූමිය පිහිටලා තියෙන විදියට තමයි අපිට ඒක සකස් කරගන්න වෙන්නේ. නිතරම පාත්‍ය දීම කරන්න ඕනේ බෑවුමේ හරස් අතර.
බෑම දිකතර කළොත් එහෙම වතුර පාර දිකටම ගලාගෙන ගිහිල්ලා මෑ බිම සෝදගෙන යන්න පුළුවන්. ඔබේ ගෙවත්ත තුළ හොඳින් ඉඩකඩ තිබෙනවා නම් ඔබට කරන්න හොඳම සුදුසුම දේ තමයි මේ කහ වගාව කරගෙන යනකොට පාත්‍ති සකස් කරලා මේ කහ වගා කරන එක. එතනදී අපි භූමියේ පිහිටීම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හොඳයි කුලතුංග මහත්තයා, දැන් අපි ඉඩකඩ තියෙන ගෙවත්තක නම් පාත්‍ති සකසගන්නේ කොහොමද කියලා ඔබට කියලා දෙන්න තමයි සූදානම් වෙන්නේ. කුලතුංග මහත්තයා අපි ගැන කතා කරමු. ඉස්සෙල්ලාම අපි බිම පස බොරු කරගන්න ඕනේ. පස බොරු කරගන්නකොට අපිට අඟල් 6ක් 9ක් ඇතුළු ගැඹුරට පස බොරු කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි පාත්‍ති සකස් කරන්නේ. පාත්‍ති සකස් කරනකොටම පාත්‍ති සකස් කරන අවස්ථාවේදී අපිට පුළුවන් කාබනික පොර කෙලින්ම මේ පාත්‍තියට යොදලා ඊට පස්සේ පාත්‍ති සකස් කරගන්න. ඒ එක්කලම අපි අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් තමයි පාත්‍තියකට අඩි 10ක් දිග අඩි 14ක් පළල පාත්‍තියකට නම් ඩොලමයිට් කිලෝ 2ක් 2.5ක්වත් අඩු වශයෙන් යෙදෙන්න ඕනේ. අපි අපේ ගෙදර ඉන්න අයට දැනගන්නත් එක්කම කියමු, ඇයි අපි ඩොලමයිට් යොදන්නේ? ඩොලමයිට් යොදන්නේ පසේ තියෙන ආම්ලිකතාවය නැති කරන්න. ඒක බලාපොරොත්තු වෙනවා ඒ ආම්ලිකතාවය තිබුණොත් ගස්වල වැඩිවීමට අවශ්‍ය කරන පොර උරා ගැනීම හැකියාව අඩු වෙනවා. ඒක නිසා ආම්ලිකතාවය නැති කරන තමයි ඩොලමයිට් යොදන්නේ. අපි ඩොලමයිට් යොදන්නේ මේක රසායනික පොහොරක් කියලා අපි හඳුන්වන්නේ නැහැ ඩොලමයිට් කියන දේ. ඩොලමයිට් යොදන්නේ පසේ තියෙන මේ ආම්ලික ස්වභාවය අඩු කරන්න. එතනදී අනිත් පෝෂක කුඩස් උරා ගැනීමේ හැකියාව වැඩි වෙනවා මේ ඩොලමයිට් පසට එකතු කිරීම නිසා. අපි දැන් සූදානම් වෙන්නේ ඉඩකඩ තියෙන ගෙවත්තකදී පාත්‍තියක් සකස් කරනකොට මේ කහවගාව සඳහා ඒ පාත්‍තිය සකස් කරන ආකාරය ගැන කතා බහ කරන්න. එහිදී මේ කාණු කපන්න ඕනේ කොයි වගේ පරතරයක් ඇතුවද, එතකොට කාණු වල කොයිතරම් ගැඹුරක් තියෙන්න ඕනද, ඒ සම්බන්ධව කතා කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. කුලතුංග මහත්මයා, මේ පාත්‍තිය හදනකොට අනිවාර්යයෙන්ම පොළොවේ මට්ටමට වඩා අඟල් 4ක් 6ක්වත් උසින් පාත්‍තිය හැදෙන්න ඕනේ. ඒකේ බලාපොරොත්තු තමයි වැඩි ජලය ඉක්මනින්ම බැහැල යන්න. ඊළඟට අපේ වැඩ කටයුතු කිරීමේ පහසු සඳහා අපි පාත්‍තියේ පළල සීමා කරගන්නවා අඩි 4කට වගේ ප්‍රමාණයකට. හැබැයි දිග ගොඩක් වෙලාවට සීමා කරගන්න ඕනේ නැහැ. මේ අපිට තනිතලාව තියෙනවා නම් තනිතරත් සම මට්ටමේ තියෙන පාත්‍තිය කොච්චර දිග වුණත් කමන්නේ. අපිට අවශ්‍යතාවය තියෙන්නේ වැඩ කර ගැනීමේ පහසු සඳහා පළල සහ දිග නිර්ණය කර ගැනීම. පළල සහ දිග නිර්ණය කරගන්නකොට මහත්මයා මේක අපිට මේ ගෙවත් ඉඩකඩ තියෙන ප්‍රමාණය අනුවනේ මේක කරන්න වෙන්නේ. හරි, එතකොට මේකේදී ජල වහනය එහෙම කරන්න අපි කොයි වගේද සකස්? ජල වහනය මේ පස් උස්පාත නිසා ජලයේ රැඳීමක් වෙන්නේ නැහැ, බැහැලා යනවා. වලේ පාත්තින් පිටර ගලාගෙන යනවා. ගලාගෙන යනවා. හොඳයි, අපි ඊළඟ පියවරෙදිත් මොනවද කරන්නේ? ඊළඟට අපි මේකට එකතු කරනවා මේ පාත්‍රයට එකතු කරන කාබනික පොර. දැන් අපි ඉස්සෙල්ලා ඩොලමයිට් එදුවා. ඊළඟට අපි කාබනික පොර යොදලා ඉතින් මේ පාත්‍රය හොඳට තෙමනවා. තෙමන ඉවරලා ඊට පස්සේ ජීවාණු වර්ණනය කරගන්නවා. ජීවාණු වර්ණනය කරගෙන අපි සරලම ක්‍රමය තමයි අපි ක්‍රම කීපයක් තියෙනවා. සරලම ක්‍රමය තමයි අපි පාත්‍රය හොඳට තෙමලා ඉතින් හොඳ පොලිතීන් එකකින් සීල් වෙන්න මේ පාත්‍රය හොඳට වහනවා. එතකොට ජීවාණු වර්ණනය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ජීවාණු වර්ණනය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ අපිට ඇති වෙන්න පුළුවන් දිලීර රෝග යම් ප්‍රමාණයක් සීමා කරගන්න. සියල්ලම නොවුනත් යම් ප්‍රමාණයක් අපිට සීමා කරගන්න පුළුවන්. කොච්චරක් කාලයක් තියෙනවද? සති 3ක් සති 4ක් වගේ කාලයක්, දවස් 21ක් දවස් 28ක් වගේ කාලයක් මේ පාත්‍ය හොඳට වහලටන් අවුවට නිරාවරණය කරලා තියෙනවා. දැන් මේ අවස්ථාවේදී මෙතන පාත්‍යයක් පිළිසකර කරලා තියෙනවා ඔබට පෙන්වන්න. ඉතින් හරියාකාරයේ කාණු පද්ධතියක් කපලා හොඳට පස් ටික උඩට එන්න අපේ මේ පාත්‍ය සකස් කරලා තියෙනවා මෙතන. දැන් සූදානම් වෙන්නේ අර කිව්ව විදියට කුලතුංග මහත්තයා කිව්වනේ මේ පාත්‍ය සකස් කරාට පස්සේ ඒකට ජීවාණුහරණය කරන්නට අවශ්‍යයි කියලා. ඉතින් ඒ ක්‍රමවේදය සිදු කරන්න කලින් අපි සූදානම් මේකට වතුර වලින් තෙමා ගන්න. මේ තියන්නේ අපි කහ වගා කරන්න හදපු පාත්‍ය. දැන් මේ උපාලි මහත්මයා මේකට වතුර ඉහිනවා. කුලතුංග මහත්තයා අපි ගැන පැහැදිලි කරමු. මේ වතුර ගේමෙන් බලාපොරොත්තු වෙන්නේ තෙතමනේ තියෙන තැන රත් වෙනකොට තැම්බීමකට ලක් වෙනවා. ඒ පස තැම්බෙනකොට දැන් අපි ඉතිකොලෙන් බැහුවට පස්සේ මේකට උඩින් ඉරුවෙලිය වැටෙනවා. ඉරුවෙලිය වැටුණාට පස්සේ හොඳට පස රත් උඩින් රත් වෙනවා. රත් වෙනකොට මේ තෙතමනේ තියෙනකොට මේ රත් වීම නිසා ඇතුලේ තියෙන බැක්ටීරියා දිලීර වගේ දේවල් විනාශ වෙලා යන තමයි මේ පාන්සු සංරක්ෂණ පාන්සු මේ ක්‍රමවේදයක් විදිහට අපි මේක යොදා ගන්න. ඔව්.
මෙතනදී අපිට අර අපේ කහපාටිය සරුසාරව හදා ගන්නකොට අපිට දිලීර රෝග බැක්ටීරියා රෝග නේද අපිට ඇසට නොපෙනෙන ජීවීන්ගෙන් ඇති වෙන හානිය ටික අඩු කරගන්න තමයි අපි මේ ක්‍රමවේදය සිදු කරන්නේ. දැන් මේ තියන්නේ අපි පිලිසකර කරගත්ත අඩි 4ක් පළල අඟල් 6ක් උස පාත්‍ය. මේ පාත්‍ය වටේට ජල වහනය හොඳින් සිද්ධ වෙන්න අඟල් 6ක් උස අඩියක් පළල කාණුවක් කපලා තියෙනවා. ඉතින් අපි දැන් මේ පාත්‍ය මතට ජලය එකතු කරගමින් තමයි සිටින්නේ. මොකද අර ජීවාණු හරණය කළ යුතුයි කිව්වනේ අපි මේ කහවගාව අපිට මෙතනට හඳුන්වා දෙන්න කලින්. ඒ නිසා දැන් අපි ජලය ක්‍රමක්‍රමයෙන් එකතු කරමින් ඉන්නේ. ඊළඟට අපි සූදානම් වෙන්නේ මේ විදියට හොඳින් ජලය තෙමාගත්තු අපේ පාත්‍යයට ජීවාණු හරණය ක්‍රියාවලිය සිදුවෙන්න අවශ්‍ය බොහොම පැහැදිලි පොලිතින් එකකින් මේක වහන්න ආවරණය කරන්න. දැන් ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. අපිට උදව් වෙනවා උපාලි මහත්මයා. ඔව්. දැන් කුලතුංග මහත්මයා අපි කියමු අපි කතා කරමු. දැන් මේ විදිහට මෙහෙමක වහගත්තට පස්සේ ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? මේ විදිහට අපි දැන් මේ පාත්‍ය වහනකොට විශේෂ සැලකිලිමත් වෙන්න ඕනේ. ඇතුළේ තියෙන ජල වාෂ්ප පිටත නොවන විදිහට පාත්‍ය වහ ගන්න ඕනේ. ඒ කියන්නේ හිල් අරේ මේ නැති සිදුරු නැති පොලිතින් එකකින් වහ ගන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ගොවි මහත්තුන්ට අපි උපදෙස් දෙනවා. ගේජ් 150 300 අතර පොලිතින් එකකින් වහන්න කියලා. ගේජ් 300 වුණත් කාලය කීප අවස්ථාවක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට අපි තියෙනවා සති 3ක් හෝ 4ක් මේ විදිහට අපි මේ පාත්‍ය වහලා තිනවා. එතකොට මේ ඇතුළත තියෙන ජල වාෂ්ප ටික රත් වෙලා මේක ඇතුළත තියෙන අහිතකර බැක්ටීරියා සහ දිලීර අපිට විනාශ කර ගන්න පුළුවන් මේ විදිහට කටයුතු කිරීමෙන්. සති 4කට පස්සේ අපි නැවත මේක පොලිතින් ආවරණේ ඉවත් කළා. අපි බගා කටයුතු වලට සූදානම් වෙනවා. දැන් කුලතුංග මහත්මයා කිව්වා වගේ මෙතන ගේජ් 150ත් 300ත් අතර තියෙන ප්‍රමාණය පැහැදිලි ඉටිකොලයකින් අපි දැන් මේක වහලා තියෙනවා අපේ පාත්‍ය. මේකෙදි ජීවාණු හටන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. අපි සූදානම් මේක දැන් සති 3කින් 4කින් පස්සේ කොයි විදිහටද අපේ පාත්‍ය තියෙන්නේ කියන දේ පෙන්වන්න ඔබට. දැන් මේ අපි ඉන්නේ සති 3 4කට කලින් සකසගත්තු පාත්‍යයක් ළඟ. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා සකසගත්ත පාත්‍ය වගේම සකසගත්තු විදියටම තිබුණු පාත්‍යයක් දැන් සති 3 4කට පස්සේ තමයි මේ අපිට දිස්සෙන්නේ. අපි සූදානම් වෙන්නේ මේ ඉටිකොලය මෙතනින් අයින් කරන්න. ඔබට බලා ගන්න පුළුවන් කොහොමද දැන් පාත්‍ය අපේ තියෙන්නේ කියලා. පාත්‍ය තුනක්ම තියෙනවා. ඒ විදිහට පිලිසකර කරගත්තු අපි දැන් අපි ඔබට පෙන්නනවා කොයි වගේද සති 3 4කට පස්සේ ඒ පාත්‍ය දිස් වෙන්නේ කියලා. කුලතුංග මහත්මයා අපි පැහැදිලි කරමු. දැන් මේ පාත්‍ය කොයි වගේ තත්ත්වයකද තියෙන්නේ? දැන් ඊළඟට මේ පාත්‍ය සිටුවීමට සුදුසු තත්ත්වයේ තියෙන්නේ. ඒ කියන්නේ අපි මේකට එකතු කරන්න ඕනේ කාබනික පොර ටික එකතු කරන්න ඕනේ. ඊළඟට අපිට ෆොස්ෆේට් අඩංගු පොරක් එකතු කරන්න ඕනේ. මොකද හේතුව අපේ මූල මණ්ඩලයේ වර්ධනය සඳහා ෆොස්ෆේට් අවශ්‍යයි. ඒක නිසා ෆොස්ෆේට් අඩංගු පොරක් අපි එකතු කරනවා. මේක මේ එප්පාවල ෆොස්ෆේට් එහෙම නැත්නම් එප්පාවල පොර නිදියෙන් ගත්ත පොර තමයි මේ අඹරලා ගලක් තමයි මේ අඹරලා තියෙන්නේ. හරි. එතකොට මේක රසායනික පොහොරක් නෙවෙයි නේද? නෙවෙයි. රසායනික පොහොරක් නෙවෙයි. හරි. අපි දැන් සූදානම් වෙන්නේ ක්‍රමවේදය මෙතන කරලා පෙන්නන්න ඔබට. උපාලි මහත්මයයි රාමුන් මහත්මයයි අපිට උදව් වෙනවා මම හිතන්නේ ඒ දේට. පළමුව අපි මේ කාබනික පොර ටික අපි කාබනික පොර ටික අපි පාත්‍රයට ඉහිනවා. සාමාන්‍යයෙන් අඩි 10 4 පාත්‍රයකට කිලෝ 5ක්වත් අඩු මාසයෙන් එකතු වෙන්න ඕනේ. කාබනික පොර ඊළඟට ඩොලමයිට් නම් ග්‍රෑම් 250ක්වත් ඩොලමයිට් නෙමෙයි මේ ෆොස්ෆේට් නම් ග්‍රෑම් 250ක්වත් අපි පාත්‍රයකට එකතු කරන්න ඕනේ. අපි දැන් මේ කාබනික පොහොරවලට එක්පාවල රොක් ෆොස්ෆේට් එකතු කරගත්තා. දැන් මේ කාබනික පොහොර විදිහට අපි එකතු කරලා තියෙන්නේ මොනවද? කාබනික පොහොර හදාගත්තේ කොහොමද? මේක ඇවිල්ලා මේ බත්තේ අහක් කරන කොළරොත් ටික ඊළඟට ගිරිසීඩියා වගේ ගස්වල අතු කපලා ගන්න ටික ඊළඟට ගෙදර අහක් වෙන පොල් කුඩු සහ
තෙල් තියෙන බද්දාවි අර ඉතුරු ටික තමයි මේ අපි කොම්පෝස්ට් එකක් විදියට හදලා තියෙනවා. ඊට පස්සේ ඒකට අපි 10ක් මිශ්‍ර කරනවා. 10 අඟුරු මිශ්‍ර කරලා දිනවා. 10 අඟුරු වලින් බලාපොරොත්තු වෙන එකක් තමයි මුල් මණ්ඩලයට යනකොට තියෙන වාතාශ්‍රය වැඩි කරන්න. ඒ වගේම ඩිරලා එනකොට කාබනික පොරක් විදියට නැවත එකතු වෙනවා. අපි දැන් කුලිතුංග මහත්මයා සූදානම් වෙන්නේ මේ වලවල් ටික පිළිසකර කරගන්න. මේ වලවල් කපන්න ඕන පරතරයක් තියෙනවද? කොයි වගේ පරතර? වලවල් දෙකක් අතර පරතරය අඩියක් දිකතර අඩියකුත් පළලතර අඩියකුත් තියෙන්න ඕන. අඩිය අඩිය පරතරයක් තියලා තමයි අපි වලවල් ටික කපාගන්නේ. එතකොට මේ වලවල් වලටද අපි දැන් මේ කාබනික පොහොර අඩංගු ෆොස්ෆේට් පොහොර අඩංගු මිශ්‍රණය යොදන්නේ. අපිට මෙහෙමයි අපිට සුලභ හොයාගන්න බැරි නිසා මේ කොම්පෝස්ට් අපි වල ඇතුළට වලත් එක්කලා එකතු කරනවා. අපිට සුලභ හොයාගන්න පුළුවන් කුකුල් පොහොර වගේ දෙයක් කාබනික පොහොර ඇටිට පාවිච්චි කරනවා නම් අපිට මුළු පාත්තියෙම එකවර යොදන්න පුළුවන්. දැන් මේ මිශ්‍රණය බොහොම පෝෂණ කොටස් බහුලව තියෙනවා. ඒ වගේම අපිට කාබනික පොහොර තියෙන සීමිත ප්‍රමාණයක් ඔබේ ගෙවත් එක් සීමිත ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒ නිසා අපි හිතවන අපේ මේ අල අස්වැන්න ගන්න ප්‍රදේශයට පමණක් මේ පඳුරු හැදෙන ප්‍රදේශයට පමණක් මේ පොහොර එකතු කරනවා. කුලිතුංග මහත්මයා දැන් අපි අඩියේ අඩියේ පරතරය තියලා වලවල් කපලා ඒකට පොහොරත් යොදාගෙන තියෙනවා. අපි ඊළඟට මොකද කරන්නේ? ඊළඟට අපි මේ පසත් එක්කලා මේ පොහොර ටික හොඳට කලවම් කරනවා. මේකෙන් අප බලාපොරොත්තු වෙන්නේ මේ පොහොර ටික එක තමයි මේ කාබනික පොහොර වල සැරගතිය වැඩි වුණොත් සමහර කාලයට අලයට හානි වෙන්න පුළුවන්. ඒක නිසා පසත් එක්කලා හොඳට කලවම් කරලා ගන්නවා. පස්සෙ එක්ක දැන් මේ පොහොර මිශ්‍ර කරන එක තමයි අපි සිද්ධ කරන්නේ නේද? අපි ගෙවත්තේදී බීජ අල සිටුීමේදී එවන් වූ බීජ ප්‍රතිකාර ක්‍රමයක් කළ යුතුමයි කියලා ඔබ හිතනවද? එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපිට පුළුවන් අලු ටිකක් වගේ දෙයක් කැපුම් මූණතර ගාලා ගත්තොත් එහෙම ඩිපේ අලු ටිකක් ගාලා ගත්තොත් සමහර කාලවලට අපිට ඒකෙන් අපි වැල් අල වර්ග හිටවනකොට එහෙම අපි දේවාපේ ගොවි මහතුරු එක දිදී කරනවා. ඩිපේ අලු ටිකක් අර කැපුම් මූණතේ ගානවා. ගානවා. ඒකත් හොඳ ප්‍රතිකාර ක්‍රමයක් ගෙවත්තේදී කරගන්න පුළුවන්. මේ මගේ අතේ තියෙන්නේ අමු කහ මේ බීජ අල. කහවල බීජ අල. එතකොට අපි දැන් පාත්‍ති සූදානම් කරලා තියෙන්නේ. දැන් අපි සූදානම් මේ බීජ අල සිටුවන්න. ඊට කලින් අපි කුලිතුංග මහත්මයාත් එක්ක මේ අල කොහොමද තෝරගන්නකොට ඒස් පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන කරුණු කාරණා ගැන අපි කතා කරමු. මේ අල ඇත්තටම මේ අපි ගබඩා කරනකොටම බීජ සඳහා ගබඩා කරනකොට කාලයක් මාස දෙක තුනක් ගබඩා වෙනකොට ගබඩා වෙලා තියෙනකොට මේ අලවල මොටිව ඇදෙනවා. මේ අවස්ථාව තමයි සිටීම සුසු අවස්ථාව. මේ මොටිව ඇදෙන අල හිටපුත් සම්පූර්ණයෙන්ම වගාව පාළු නැතුව තියාගන්න පුළුවන් එක පැත්තකින්. අනිත් පැත්තෙන් එක සමාන මට්ටමේ වැවිච්ච වගාවක් පවත්වාගෙන යන්න පුළුවන්. මේ කෑල්ලක් සාමාන්‍යයෙන් ග්‍රෑම් 40ක් පමණ පරකින් යුක්තයි. සාමාන්‍යයෙන් අංකුර කෑලි මේ අතු කෑලි දෙකක් විතර වගේ තියෙන්න පුළුවන්. කාර්යක්‍රමය සිදු කරපු බීජ අල ටික. අපි සඳහන් කරන්නේ මේ බීජ ප්‍රතිකාර ක්‍රමය සිදු කිරීමේ වැදගත්කම මොකක්ද කියලා නේද? වාණිජ වශයෙන් ඔබ කහ වගාව සිදු කරනවා නම් මේ ක්‍රමය සිදු කිරීම අත්‍යවශ්‍යයි. නමුත් ඔබ ගෙවත්තේ සිදු කරනවා නම් කහ පැලයක් වගා කරනවා නම් අර කිව්ව විදිහට අපිට අලු ටිකක් එකතු කරලා gedara watte වගා කරන්න පුළුවන්. අපි මතක් කරමු කුලතුංග මහත්තයාගෙන. ඔව් ඇත්තටම මේක කරන්න ඕනේ. කැඩෙනවා අපි මේක මේ සිසෝනකොට මේවා කඩලා ගන්නෙ. කපන්නේ කඩලා ගන්න. එතකොට මේ කැපුම් මූණතේ මේ කැඩිච්ච තුවාල වෙච්ච මූණතේ මෙතනයි අලු පොඩ්ඩක් තවරන්න පුළුවන්. තවරලා අපිට පුළුවන් වගා කරනකොට මාධ්‍යයට එකතු කරන්න. ඔව්. අපි බීජ ප්‍රතිකාර ක්‍රමය කරන්නේ සිද්ධ කරන්නේ කොයි විදිහටද අපි කියමු? මේ බීජ ප්‍රතිකාර ක්‍රමය තිරාම් හෝ මැංගුසප් කියලා රසායනික ද්‍රව්‍යයන් දෙකක් තියෙනවා. ඒකේ ග්‍රෑම් 30ක් වතුර ලීටර 10ක දිය කරලා විනාඩි 30ක් මේ කඩාගත්තු මේ සකස් කරගත්ත අල ටික ගිල්වලා තියෙනවා. ඊට පස්සේ පැය 6ක් 8ක් විතර පවනේ තුනී කරලා තියෙනවා. එතකොට වෙන්නේ අර මැංගෝසෙප් කියන ද්‍රාවණය එහෙම නැත්නම් තිරාම් කියන මේ රසායනිකයේ ගෑවිච්ච ටික මේ උඩ කෝට් එකක් මේ උඩ බැඳෙනවා. බැඳෙනවා. ඒකෙන් තමයි ආරක්ෂා. ඒ තුලින් මේ අලය ආරක්ෂා වෙනවා නේද? අපි දැන් සූදානම් වෙන්නේ මේ බීජ ප්‍රතිකාර කරපු අල ටිකක් මෙතන තියෙන්නේ. අපි ඒ ටික වගාව එකතු කරගන්න. ඒ කියන්නේ අපි දැන් පාත්ති වල සිටවන්න. ඔබ මං ආයෙත් මතක් කරනවා ඔබ නිවසේදී ගෙවත්තේදී මේ බීජ වගා කරනවා නම් ඒ කියන්නේ කහ පැලයක් වගා කරනවා නම් ඔබට අර බීජ ප්‍රතිකාර ක්‍රමය සිදු කළ යුතුම නැහැ. ඔබට පුළුවන් ගෙවත්තේදී මේ වගේ බීජාලයක් අරගෙන ඒක මේ විදිහට පිළිසකර කරපු පාත්තියක මාධ්‍ය දාලා පිළිසකර කරපු පාත්තියක ඒ විදිහට මේක වගා කරන්න.
ඇත්තටම මේක හිටවනකොට අඟල් දෙකක් විතර ගැඹුරින් තමයි අපි හිටවන්නේ ගොඩාක්ම යට කරන්නේ නැහැ හේතුව එතකොට පැලවෙන්න යන කාලය වැඩි ඒක නිසා මේ අඟල් දෙකක් විතර ගැඹුරට තමයි අපි පසට යට කරන්නේ අඟල් දෙකක් පමණ ගැඹුරට තමයි අපි දැන් මේ පසට මේ අලය යට කරන්නේ කොච්චර කාල සීමාවක් යනවද මේක දළු දාලා පැලයක් බවට පත් වෙන්නේ සති 3ක් 4ක් මේ විදිහට මුටියු ඇදිලා තිබුණොත් අංකුර ඇදිලා තිබුණොත් සාමාන්‍ය සති 3ක් 4ක් යනකොට පැලේ උඩට මෝදු වෙලා එනවා අපි නිතරම විචවන්න රෝපණ ද්‍රව්‍ය හැටියට ගන්නකොට ගොඩක් වෙලාවට අපි ගන්න කියන්නේ අතු ඇඟිලියාල කියනවා ඇඟිලියාල ඇඟිලියාල මව් වලේ ගන්න එපා කියනවා ගන්න එපා කියලා කියන්නේ නැහැ නමුත් වඩා සුසු ඇඟිලියාල මව් වලෙත් හැබැයි හොඳ සරු පැලයක් පැල වෙලා එනවා කොහොමද මේ ඇඟිලියාලයි මව් වලයි අපි වෙන් කරලා තෝරගන්නේ ඒ කියන්නේ අපි ගුරු කහපඳුරේ මුල්ම හැදෙන ගහ තමයි මව් වලේ හැටියට අපි ගන්නෙ ඒකෙන් බෙදිච්ච අතු තමයි ඇඟිලියාල කියලා හැදෙන්නේ ඇඟිලියා ඇඟිලි වටේට බෙදිලා ගියව එතකොට අපි අය අර කිව්වේ මව් අලේ ගන්නවට වඩා ඇඟිලියාල ගන්න එක හොඳයි කියලා ඒ අංකුර ප්‍රමාණය වැඩි අංකුර ප්‍රමාණය වැඩි නිසා කැත වෙනවා අනිත් පැත්තෙන් මව් වලේ ගත්තාම සංචිත ආහාර ප්‍රමාණය වැඩි නිසා එන පැලේ සරුයි හා එතන ඒ ඒ වාසිය එක පැලේ අය බෙරිකනේ පැල කීයක් ගන්න පැල එකක් හෝ දෙකක් එන්නේ නමුත් එන පැලේ සරුයි සංචිත ආහාර ප්‍රමාණය වැඩි නිසා ඇඟිලියාල වල සංචිත ආහාර ප්‍රමාණය අඩුයි නමුත් පැල කීපයක් හැදෙන්න පුළුවන් පැල කීපයක් හැදෙන්න පුළුවන් ඒ කියන්නේ ඇඟිලියාල අපි අරගන්නේ අංකුර කීපයක් තියෙන නිසා අපිට අලෙන් පැල කීපයක් හදා ගන්න පුළුවන් මව් වලේ ගත්තොත් අපිට පැලයක් දෙකක් වගේ තමයි හදා ගන්න පුළුවන් වෙන්නේ අපි දැන් බීජ කහල ටික අපේ පාත්‍රයට එකතු කරගෙන ඉවරයි. අපි දැන් සූදානම් වෙන්නේ ඊළඟ පියවරට යන්න. කුලතුංග මහත්මයා අපි දැන් මොකද්ද සිද්ධ කරන්නේ? අපි ඊළඟට කරන්න ඕන දේ තමයි වසුනකින් මේක වසුන කරන්න ඕනේ. ඇයි අපි වසුනක් යොදන්නේ? වසුනක් යොදන්නේ බලාපොරොත්තු වෙන පළවෙනි දේ තමයි වල් මර්ධනය සහ තෙතමනී ආරක්ෂා කිරීම. ඊළඟට අපි වසුනට හැම වෙලාවෙම ගන්නේ කාබනික දෙයක්. එතකොට මේක කාලයක් යනවා මේ වගාව සාමාන්‍ය මාස 10ක් විතර කිහිපය තියෙනවා. එතකොට මේ වගාවේ පොහොරක් ඇටියෙද මේ වසුන දිර්ලෙටන් නැවත කාබනික පොහොරක් ඇටියෙද එකතු වෙනවා. ඒක නිසා තමයි වසුන යොදන්නේ. එතකොට වසුන යොදනකොට අපි මොන වගේ දේවල්ද යොදන්නේ? අපිට සොයාගැනීමේ පහසුව මත කාබනික දේවල් තමයි අපි පාවිච්චි කරන්නේ. අපිට එතනදි පුළුවන් මේ සමන්ට පුළුවන් නම් පහසුවෙන් ගන්න පොල්ලතු තියෙන පොල්ලතු ඊළඟට මේ කාලේ එන්නේ ගොයන් කැපිලා පිදුරු එකතු වෙන කාලේ. එතකොට පිදුරු එකතු වෙන කාලට අපිට පිදුරු වසුනක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ගෙවත්තේ තියෙන කොළරඩු කොස්සතු වගේ දේවල් වලින් බගාව වසුනක් හැටියට යොදන්න පුළුවන්. මේකේ හුඟක් ආරක්ෂම හොඳම වසන විදියට ඔබ හිතන්නේ මොනවද? හොඳම වසන තමයි පිදුරු. පිදුරු වේදීම තමයි හොඳ සාමාන්‍ය අඟල් දෙකක් තුනක් ඝනකම වසනක් යොදන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් තුනේ තට්ටුවක් හැටියට 10 යා අතුරන්න. හැබැයි මේක ලොකු ඝනකම තට්ටුවක් බෑ. තුනේ තට්ටුවක් නැවත 10 යා එකතු කරන්න ඕනේ. එහෙම වුණොත් එහෙම කාලින් කාලට. හොඳම වසන තමයි පිදුරු. අපි සූදානම් වෙන්නේ කුලතුංග මහත්මයා අපිට කියලා දෙවි මම කාලක්ෂමම වසුන ඒ තමයි කුලතුංග මහත්මයා පිදුරු වසර නේද අපි ඒ ගැන කතා කරමු ඇත්තටම මේ ඉඟුරුට කහයට වෙන කාලය කියන්නේ අනිවාර්යයෙන්ම මහ කන්නේ ගොයන් කැපිලා ඉවරුණාට පස්සේ තමයි මහා මේ කහ හිටවීම සිදු වෙන්නේ එතකොට අපිට බහුලව හොයාගන්න පුළුවන් සරලව හොයාගන්න පුළුවන් දෙයක් තමයි පිදුරු පිදුරු වල තියෙන විශේෂත්වය තමයි බොහොම ඉක්මනින් හොඳට හොඳින් වැහෙනවා හොඳ ඉක්මනින් දිරනවා හොඳ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයක් පසට එකතු වෙනවා මේක තමයි වැදගත්ම දේ වෙන්නේ හොඳ වැඩි කාබනික ප්‍රමාණයක් පසට එකතු වෙන්නේ දැන් මේ වසුන දාලා කොයිතරම් කාලයක් තියෙනවද අපි වසුන ඉවත් කරන්නේ වසුන ඉවත් කිරීමක් කරන්නේ නැහැ කරන්නේ නැහැ කරන්නේ නැහැ මේක මෙහෙම වගාව අවසන් වෙන තෙක් මේක ටික ටික දිර දිරා කාබනික ද්‍රව්‍ය හැටියට ගහට පෝරක් හැටියට එකතු වෙනවා සාමාන්‍යයෙන් මේක වසුනක් සාමාන්‍ය අඟල් දෙකක්කට වැඩි ප්‍රමාණයක් අඟල් 3ක් 4ක්වත් ඝනකම තියෙනවනම් වඩාත් හොඳයි මේකෙන් අර බැක්ටීරියා දිලීර ආසාදනය වෙන එකත් වැලක් වෙනවද නැ මේකෙන් ගොඩක් වෙලාවට එන්නේ තෙතමනී ආරක්ෂා වීම සහ වල් මර්ධනය තෙතමනී සහ වල් මර්ධනයට තමයි අපි වසුනක් යොදන්නේ කහ කියන දේ අද වෙද්දි කාලීන අවශ්‍යතාවයක් බවට පත් වෙලා තියෙනවා ඉතින් ඒ නිසාමයි අපි අපේ වැඩසටහන තුළින් ඔබට කහ වගාව ගැන ඔබව දැනුවත් කරන්න හිතුවේ මොකද මේ වෙද්දි අපේ රටට කහ ආනයනය කරන එක සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා ඉතින් ඒ නිසා ඒ අපේ අවශ්‍යතාවය දෛනික අවශ්‍යතාවය ඉටු කරගන්න අපි අපේ ගෙවත්තට කහ වගාවක් එමු නැත්නම් කහ පඳුරක්
එකතු කරගත යුතුමයි කියන දේ ඔබ හොඳින් වටහා ගත යුතුමයි. ඉතින් අද අපි මෙතනට ආවේ මේ කහවගාව සම්බන්ධව ඔබට පෙන්වන්න. මේ තරම් විශාල වශයෙන් කහවගා කරනවා අපේ ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයේ බොහොම නාගරික පරිසරයක වුණත් මේ වගේ කහවගාවක් අපිට දකින්න පුළුවන් වෙලා තියෙනවා අද වෙද්දී. දැන් මාත් එක්ක ඉන්නවා මේ වගාව හොඳින් නඩත්තු කරගෙන යන සේනාරත්න මහත්මයා. සේනාරත් මහත්මයා අපි කතා කරමු ඔබ ගැනත් මේ වගාව කොයි විදියටද නඩත්තු වෙන්නේ කියන කරුණු කාරණා සම්බන්ධව අපි කතා කරමු. කොමිස් මං මුලින්ම සඳහන් කරන්න කැමති මේ වගාව මේ මේ ගොවිපල මොකක්ද කියලා. අපි මේ එඩින්බරෝ නිෂ්පාදන එඩින්බරෝ ආහාර නිෂ්පාදන ආයතනයට අයිති එඩින්බරෝ කෘෂිකර්ම මේ ඒකකයේ තමයි මේ තමයි අපි දැන් මේ ඉන්නේ. අපේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට අපිට මහ පරිමාණයෙන් අවශ්‍ය වෙනවා කහ. කහ ඉඟුරු අපිට විශාල ප්‍රමාණයෙන් අවශ්‍ය වෙනවා වාර්ෂිකව. එතකොට මේ දැන් තියෙන මේ කහ මේ හිගයත් එක්ක අපේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා සහ අධ්‍යක්ෂම මණ්ඩලයේ තියෙන කර අපිට අවශ්‍ය කහ ප්‍රමාණය අපිම නිෂ්පාදනය කරගන්න. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි මේ පළවෙනි වතාව තමයි මේ වගාව පටන් ගත්තේ. ඉතින් මං හිතනවා අපේ සේවක මණ්ඩලයේ කැපවීමත් එක්ක මේ සාර්ථක වගාවක් කරලා තිනව කියලා තමයි මට හිතෙන්නේ. සේනාරත් මහත්මයා දැන් මේ වගාව ආරම්භ කළේ කොයි වගේ කාල සීමාවකදීද? දැනට මාස 5කට ඉදිරියට තමයි අපි මේ වගාව මුල්වරට තමයි අපි මේ පටන් ගත්තේ. ඒ කියන්නේ COVID-19 නිසා අපි තමයි මේ අපි මේ වගාව ආරම්භ කරේ. මොකද අපිට පැහැදිලිව තේරුණා මේ ලොකු කහය ගියක් ඇති වෙවි කියලා. මොකද මේක මේ සාර්ථක කරගන්න අපිට සෑහෙන උපදෙස් ලැබුණා. ඉතින් ඒ එක්කම අපේ සේවක මණ්ඩලයේ කැපවීමත් එක්ක මේ අපි සාර්ථක වගාවක් කරගලා තියෙනවා කියන එක හිතෙනවා. අප නයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුදැනුමත් එක්ක තමයි මේ මහත්මයා මේ වගා මේ විදිහට සාර්ථකව නඩත්තු කරගෙන යන්නේ. ඉතින් ඔබට අපි මේක පෙන්වන්න හේතුවේ විශේෂම දේ තමයි දැන් අපි කාලාන්තරයක් තිස්සේ කහ අපේ රටට ආනයනය කරනවා. ඉතින් ඇත්තම කියනවා නම් අපිට පුළුවන් අපේ නිවසෙන් පටන් ගන්න, අපේ ගෙවත්තෙන් පටන් ගන්න. අපි අපේ ගෙවත්තට බොහොම සාර්ථක කහ පැලයක් හෙට ඉඳගෙන ඔබට පුළුවන් එකතු කරගන්න. මොකද අපි ඔබට ක්‍රමවේදයන් කියලා දුන්නා. ඉතින් ඒ නිසා කහ වගාවක් එහෙම නැත්නම් කහ පඳුරක් ඔබේ ගෙවත්තට දැන් ඔබට එකතු කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් අපි ඔබට මේක පෙන්නුවේ මේ තියෙන්නේ බොහොම අපූර්වට රැවිච්ච කහ වගාවක් නාගරික පරිසරයක වුණත් මේ වගේ කහ වගාවක් පවත්වාගෙන යනවා නම් ඉතින් අපිට පුළුවන් ඒක අපේ ගෙවත්තටත් ගේන්න. ඔබේ ගෙවත්ත සීමා සහිත ඉඩකඩක් තියෙන ගෙවත්තක් නම් අපි සූදානම් වෙන්නේ ඔබේ ගෙවත්තට බොහොම සාරවත් කහපැලයක් එකතු කරන්න හොඳ ක්‍රමවේදයක් කියා දෙන්න. කුලතුංග මහත්මයා අපි සූදානම් වෙන්නේ ඒ ක්‍රමවේදය ගැන කතා කරන්න. අපි කතා කරමු. අපිට පුළුවන් අපේ ගෙවත්තට කහපැලයක් හිටවන්න අපේ ගෙදරින් අහක් කරන හාල් ගෙනාවු හාල් බෑග් එක. එහෙම නැත්නම් අපිට වෙනත් පොලිසියක් බෑග් එකක් පුළුවන් තියෙනවා නම් ඒක අපිට පුළුවන් කහ පැල කීපයක් හෝ ඒක බෑගගේ බට ප්‍රමාණය අනුව එක බෑගයක පැල එකක් හෝ කීපයක් බගා කරගන්න. අපි සාමාන්‍යයෙන් කියනවා කිලෝ 10ක හාල් බෑගයක් නම් එක අල කැල්ලක් හිටවුවාම ඇති කියලා. මොකද පඳුර වැවෙන්න ඉඩ තියෙන. ඊට වඩා ලොකු බෑගයක් නම් අපි පොහොර බෑගයක් වගේ එකක් කිලෝ 50 පොහොර බෑගයක් වගේ එකක් නම් අපි කියනවා කිලෝ කෑලි 4ක් මේ බෑගයේ හිටවන්න කියලා බෑගයේ පුරෝලිවල්ලා. අපි දැන් සූදානම් වෙන්නේ පොලිසෙක් බෑග් එකකට අපි හදාගත්තු මාත් එකතු කරන්න. ඔබට පෙන්වන්නම් මේ තියෙන මේ වගේ මාත් එකතු කරගත්තු පොලිසෙක් බෑග් කිහිපයක්. බලන්න ඔබේ ගෙවත්තට බොහොම සුදුසුයි මේවා. වැඩියෙන් ඉඩ කඩක් යන්නෙත් නෑ. ඉතින් මේ වගේ ඉඩ අරපිරි වස්ත්‍රෙන් භාවිතා කරන්න පුළුවන් මේ විදිහ ක්‍රමවේදයක් අනුගමනය කළොත්. දැන් තියෙන්නේ අලුතෙන් අපිට පොලිසෙක් බෑග් එකකට මාත් එකතු කරන්න අපිට රාමන් මහත්මයයි උපාලි මහත්මයයි මේකට උදව් කරනවා. කුලතුංග මහත්මයා දැන් අපි කතා කළොත් කොහොමද
කොයි වගේ අස්වැන්නක්ද ලැබෙන්නේ මේ කාලයක් ඉඳුහාම මේක බෑග් එකකින් අපිට කොයි වගේ අස්වැන්නක් ලැබෙනවද කොයි ප්‍රමාණයක් සාමාන්‍යයෙන් අපි හිතෝපු ප්‍රමාණය වගේ 40 ගුණක ප්‍රමාණයක් අපිට අස්වැන්නක් ඇතුළේ ගන්න පුළුවන් 40 ගුණයක් 40 ගුණක ප්‍රමාණයක් අපිට අස්වැන්න ඇතුළේ ගන්න පුළුවන් හොඳම නඩත්තු තත්ත්වය යටතේ ඒ අස්වැන්නක් ගන්න පුළුවන් හයි මේ වගේ බෑග් එකකින් අපිට එතකොට කිල් අපි ග්‍රෑම් 40ක් ප්‍රමාණයක ඇලක් හිටියොත් කිලෝ 4ක් විතර කිලෝ 4ක් විතර අස්වැන්නක් අපිට ගන්න පුළුවන් පොඩි ග්‍රෑම් 40ක කැලක් අපිට හිටුවොත් කුලිතුංග මහත්මයා අපි අපේ ප්‍රේක්ෂකයන්ට දැනගන්නත් එක කියමු මේ එක පොලිතින් බෑග් එකකින් කොයි වගේ අස්වැන්නක් එනවද සාමාන්‍යයෙන් අර අමු කහබර අමු කහබර සාමාන්‍යයෙන් කට 40ක ප්‍රමාණයක අස්වැන්නක් බලාපොරොත්තු වෙන හොඳම නඩත්තුවක් ඇතිදී සාමාන්‍යයෙන් අපි කියන්නේ ග්‍රෑම් 40ක කහගැල්ලක් හිටෙව්වහම අපිට කිලෝ 4කවත් අස්වැන්නක් හම්බලා. ඒ කියන්නේ පොඩි ග්‍රෑම් 40ක කහ කෑල්ලක් අපි හිටෙව්වොත් අපිට කිලෝ 4ක අස්වැන්නක් හම්බෙනවා. එතකොට මේ කිලෝ 4 අස්වැන්න හම්බුනාම ඒක වියලි බර කොහොමද එන්නේ? වියලි බර අපි සාමාන්‍යයෙන් අපිට වියලි කහ කිලෝ එකක් හදන්න අමු කහ කිලෝ 6ත් 7ත් අතර ප්‍රමාණයක් කරන හොඳ මෝරපු කහ. මෝරපු කහ වෙන්න ඕනේ නැත්නම් ඊට වඩා ප්‍රමාණය වැඩියෙන් යනවා. අපි ගන්නේ සාමාන්‍යයෙන් හොඳට මෝරපු වල තමයි වියලි වියලි ගන්නේ. එතකොට 7ට එකක් 6ට 4 6ත් 7ත් අතර ප්‍රමාණයක් යනවා. හරි. අපේ සූදානම් වෙන්නේ මේ අපි හදාගත්තු මාධ්‍යයට කහ කෑල්ලක් එකතු කරන්න. බීජාල නේද? බීජාල කහ කෑල්ලක් එකතු කරන්න. ඔව්. දැන් අපි මේ විදියට අපේ අමු කහ කෑල්ල එකතු කරගත්තට පස්සේ මේ පොලිසෙක් බෑග් එකට අපි ඒකට වසුණක් යොදනවා. එහෙම නේද කුලතුංග මහත්තයා? එහෙම තමයි. ඇත්තටම අඟලක වගේ ප්‍රමාණයක වසුණක් අපිට යොදන්න පුළුවන්. बीज कहा කහ පඳුරු ටිකක් තමයි මේ අපූර්වයට දිස්සෙන්නේ. බලන්න සීමිත ඉඩකඩක බොහොම අපූර්ව කහ පඳුරු ටිකක් ඔබට ඔබේ ගෙවත්තටත් එකතු කරගන්න පුළුවන්. අපි දැන් ඔබට කියලා දෙන සූදානම් වෙන්නේ කොහොමද මේ කහ වගාවක් නිසියාකාරව නඩත්තු කරගන්නේ කියන කරුණු කාරණා ගැන. ඉතින් මාත් එක්ක මේ වෙලාවේදී සම්බන්ධ වෙනවා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පාදුක්ක ප්‍රදේශයේ ව්‍යාප්ති නිලධාරිනිය දර්ශනී මහත්මිය. දර්ශනී මහත්මිය දැන් අපේ ගෙදරින් ආයත කියලා දෙන්න හදන්නේ කොහොමද මේ කහවගාව හරි ආකාරයෙන් නඩත්තු කරන්නේ කියන කරුණු ගැන. මෙතන තියෙන්නේ මාසික විතර කහ පඳුර. පඳුරු තියෙන කහවගාවක්. අපි කතා කරමු මේ සම්බන්ධව. කොහොමද මේක හරි ආකාරව නඩත්තු කරන්නේ? කහවගාවක් සාමාන්‍යයෙන් නඩත්තු කිරීමේදී මාසික මුලින්ම කරන්න ඕන වල් මර්ධනය සිද්ධ කරන්න ඕන වල් තියෙනවා නම් වල් මර්ධනය අතින් තමයි සිදු කරන්නේ. කහ පාත්තියකට මේක නැතුව දෙපැත්තෙන් ඉඳගෙන වල් මර්ධනය සිදු කරන්න සිදු වෙනවා. ඒ ගලවන ලද වල් ටිකත් අපිට මේක කාබනික පෝරක් වශයෙන් යෙදීමට හැකියාව තියෙනවා. දැන් අපි ඔබට පෙන්වන්න සූදානම් වෙන්නේ මාස දෙකක් විතර වයස ඇති කහ වගාවක කොහොමද වල් මර්ධනය සිදු කරන්නේ කියන ක්‍රියාවලිය කොයි ආකාරයෙන්ද ප්‍රායෝගිකව සිදු කරන්නේ කියලා ඔබට පෙන්වන්න. ඒ සම්බන්ධව විස්තර කරයි අපේ දර්ශනී මහත්මිය. වල් මර්ධනය කිරීමේදී මාස දෙකකට විතර පස්සේ පාත්තිය කහ පාත්තියක් ඇතුළට නොගිහින් ඒ කියන්නේ කාණුවේ ඉඳගෙන තමයි වල් මර්ධනය සිද්ධ කරන්න ඕන. එම මර්ධනය කරන මේ වල් ටික නැවත අපිට කාබනික පෝරක් වශයෙන් කහ පාත්තියට යෙදීමේ හැකියාව තියෙනවා. ඒ අවස්ථාවේදී කහාලේ වාතයට නිරාවරණය වෙලා තියෙයි නම් පස් එකතු කිරීම මේ අවස්ථාවේදී සිදු කරන්න ඕන අනිවාර්යයෙන්ම. निरावरण ඔබට පේනවා ඇති මම ඉන්නේ මේ අපූර්ව කහවගාවක් මැද. ඉතින් අපි කතා කරන්න සූදානම් වෙන්නේ මේ කහවගාවක් නඩත්තු කරනකොට ඔබ දන්නවනේ රෝග පරිබෝධ හානි එන්න පුළුවන්. දර්ශනී මහත්මිය ඉන්නවා
මං කැමති දැනගන්න කොහොම මොනවද මේ කහ වගාවට එන රෝග පරිපෝලකින් ඇත්ත වශයෙන්ම රෝගකාරක දේවල් 70 වශයෙන් කියනවා නම් කහ වගාවට රෝග අඩුයි කහ සාමාන්‍යයෙන් අපි භාවිතා කරන්නේ විස බීජ නාශකයක් වශයෙන් කහ වගාවට ගොඩක් වෙලාවට එන දිලිර රෝගයක් තියෙනවා පත්‍ර ලප රෝගය කියලා ඒක කහ පත්‍ර ලප රෝගේ අඳුරගන්නේ මේ කහ පත්‍රවල සුදු පාට වගේ මුල් අවස්ථාවේදී මේ ලප ඇවිල්ලා ඒක ක්‍රමයෙන් දුඹුරු පාට බවට ඒ කියන්නේ කොලේ පිච්චුන වගේ අවස්ථාවකට පත් වෙනවා ඒ අවස්ථාවේදී අපි සාමාන්‍යයෙන් දිලි ඒක දිලීර රෝගයක් ඒ අවස්ථාවේදී අපි බෝඩෝ මිශ්‍රණය 1/3 වගේ බෝඩෝ මිශ්‍රණයක් යෙදීමෙන් ඒ අවස්ථාව අපට අඩු කරගන්න පුළුවන් එතකොට මේ බෝඩෝ මිශ්‍රණය කියන්නේ රසායනික ද්‍රව්‍ය රසායනික මේකක් නෙමෙයි ඒක සාමාන්‍යයෙන් හදාගන්න අපේ කාබනික රසායනික ද්‍රව්‍ය කාබනික මේ කියන්නේ විස බීජ නාශකයක් කාබනික විස බීජ නාශකයක් එතකොට දැන් මේ තියෙන්නේ මේ මොන රෝගයක්ද අපිට පේන්නේ මේක රෝගයක් නෙමෙයි මේ ඇවිල්ලා මේක අධික තද හිරු එළියට කහකොලේ පිච්චීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ එතකොට අධික හිරු එළිය හොඳ නැහැ කියන එක තමයි කියන්නේ මේක හැම අවස්ථාවෙම නෑ සමහරක් අවස්ථාවල අධික හිරු එළියදී සමහරක් වෙලාවට මේ වගේ පිච්චිච්ච කොළ අවස්ථාව ඒ කියන්නේ ශ්‍රේෂ්ඨයේදී දැක ගැනීමට පුළුවන් එතකොට තව මොන වගේ රෝගී තත්ත්වයන්ද තියෙනවා? තව රෝගයක් තියෙනවා අපේ දිලිර රෝගයක් කඳ කුණු වීමේ රෝගය. ඒක දැන ඒක අවස්ථාව තමයි කඳ ඒ කියන්නේ පාදස්සේ කිට්ටුවෙන් කඳ කුණු වෙලා තියෙනවා. ඒ අවස්ථාවේදී ඒ කඳ කුණු වීම සමහරක් වෙලාවට අලේ දක්වා යන්න පුළුවන්. නමුත් ඒකෙදි ඒ අවස්ථාව මුලින්ම අපි දැනගන්නේ කොළ කහපාට වෙනවා. කොළ කහපාට වෙද්දි කහ ශාකයේම පරීක්ෂා කිරීමෙන් කඳ කුණු වෙලාද කියලා බලලා ඒ අවස්ථාවේදී 1/3 අර බෝඩෝ මිශ්‍රණයේදී මේ ඒ කියන්නේ රෝගී හැදුණු පඳුර නෙමේ අනිත් ටික ආරක්ෂා කරගන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍යයෙන් මේකට යොදන්නේ බෝඩෝ මිශ්‍රණය. බෝඩෝ මිශ්‍රණය තමයි යොදන්නේ. ගොඩක් මේ ගොඩක් අවස්ථාවලදී කහවලට රෝග එනවා අඩුයි. අපි මේ අද දවසේ වැඩසටහනේ අවසානයේ. නමුත් එළඹෙන ඉරිදාවෙත් හරියටම උදෑසන 10ට අපි නෝබ යාලින්තේට. ඉතින් අදට අපි සමු ගන්නවා. ප්‍රාර්ථනා කරනවා ඔබට සෞභාග්‍යමත් හෙට දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.